කියමනක් තියෙන්නේ පළවෙනි පඩිය තියෙන ඉතුරු කරන්න නෙමෙයි වියදම් කරන්න කියලා. ඉතින් දෙවියන්ට පූජාවත් තියලා ඉතුරු වෙන සල්ලි වලින් අපි හොඳ පාඩියක් දාමු. පිස්සු. ආ බලන්න. පාඩිය දාමු පින්කි ස්කූල් ට්‍රිප් එක ගිහිල්ලා ආවට පස්සේ. එයාලගේ ඉස්කෝලෙන් ලෑස්ති කරලා තියෙන ට්‍රිප් එකට මං අවසර දුන්නා. ඒක නියමයි. ඇත්තටම ස්වීටියාගේ යාළුවෙක්නේ ඉන්නේ. යාළුවෙක් ඉදියා සතුටින් ඉන්නේ. ඉතින් බය වෙන දෙයක් නැහැ. තාත්තේ උනට වා හිතනවද මේ කේකට හොඳ වෙලාවක් කියලා. පින්කිට මේ ප්‍රශ්නේ වෙලා ඉවරුණා විතරයි. ඒ නිසා යව තනියම යවන්නේ කාරිද? එයා තනියම යනවා නෙවෙයි තෝසු. එයාත් එක්ක ටීචර්ස්ලා අනිත් ළමයි ස්ටාෆ් එකත් යනවා. මං දන්නේ නැහැ තාත්තේ. ඒත් මට හිතෙන්නේ මෙච්චර දෙයක් උනාට පස්සේ අපි ටිකක් විමසිල්ලෙන් වැඩ කරන්න ඕන කියලා. විමසිල්ලෙන් ඉන්න එකේ බය වෙලා ඉන්න එකේ ලොකු වෙනසක් තියෙනවා. විමසිල්ලෙන් ඉන්න කෙනා හොඳට දෙපැත්ත බලලා පාර පැනගන්නවනේ. ඒත් බය වුණ කෙනා පාර පනින්නෙම නැතු වෙන්නේ. මං කැමති නෑ මගේ කිසිම දරුවෙක් බයෙන් ජීවත් වෙනවට. ස්වීටි ස්කෝලේ ට්‍රිප් එක අනිවාර්යෙන් යාවි. Happy birthday to you. Happy birthday to you. Happy. අප්පුඩි ගැහුවේ ඇයි කියලා අමතකයිනේ. Sorry.